සුබ දවසක්. පටන් ගද්දින් බින්දුවෙන් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. බින්දුවෙන් පටන් අරගෙන අපි ඕනම කෙනෙකුට පුළුවන් ජෙනුවින් විදිහේ ඉන්කම් එකක්, ජෙනුවින් විදිහේ බිස්නස් එකක්, වර්ක් ෆ්‍රොම් හෝම් කියන කන්සෙප්ට් එක ඉඳගෙන ස්ටාර්ට් කරන්න, එහෙම නැත්නම් රන් කරන්න. ඔව්, මම අද ඔයාලට කියලා දෙනවා සීරෝ ලෙවල් එකේ ඉඳන් කොහොමද නැගිටින්නේ කියන දේ. ඔව්, ඔයා මුලින්ම දෙන්න ඕන පින්ටරස්ට් එකට. පින්ටරස්ට් එකට ආව ගමන් ඔයා සර්ච් කරන්න ඕන මුල්ම ටර්ම් එක තමයි කිටෝ. කිටෝ කියලා සර්ච් කරන්න පින්ටරස්ට් එකේ. කිටෝ කියලා සර්ච් කරාට පස්සේ රිසල්ට් එකක් එවි. රිසල්ට් එක එනවත් එක්කම මෙන්න මෙතන තියෙනවා පින්ටරස්ට් එකේ ඔප්ෂන් එක ට්‍රෙන්ඩ් කියලා. මෙන්න මේ ට්‍රෙන්ඩ් කියන ඔප්ෂන් එකට යන්න. ට්‍රෙන්ඩ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මෙතන කිටෝ කියන මෙන්න මේ ටර්ම් එකට පින්ටරස්ට් එක ඇතුළේ කොයි වගේ ට්‍රෙන්ඩ් එකක්ද තියෙන්නේ කියන දේ ඇනලයිස් කරලා බලන්න. ඇනලයිස් කරලා බලන්න මෙන්න මේ කිටෝ කියන මෙන්න මේ කීවර්ඩ් එකට වැඩිපුරම ට්‍රෙන්ඩ් එකක් මේ වෙද්දී තියෙන්නේ ෆීමේල් කට්ටියන්ගේ. ෆීමේල් කට්ටියන්ගේ තියෙනවා වගේම ඊට පස්සේ මෙතනින් මේ විදිහට ට්‍රෙන්ඩ් එක ඩෙන්ටිෆයි කරගත්තට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් කරගන්න. කන්ෆර්ම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා එන්න ගූගල් ට්‍රෙන්ඩ් එකට. ගූගල් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා ලොකේෂන් එක USA. ඔයාගේ ලොකේෂන් එක ඔයාගේ රෙසිඩෙන්සි ලොකේෂන් එකත් එක්කන් තියේවි. ලොකේෂන් එක චේන්ජ් කරන්න USA වලට USA වලට මාරු කළා. මෙන්න මේ විදිහට ටර්ම් එක කිටෝ කියන මෙන්න මේ ටර්ම් එක මෙන්න මේ Google ට්‍රෙන්ඩ් එකට ගෙනල්ලා past 12 month වල ට්‍රෙන්ඩ් එක කොයි වගේ ට්‍රෙන්ඩ් එකක්ද කියන දේ ඩෙන්ටිෆයි කරගන්න. ඩෙන්ටිෆයි කරගන්නවත් එක්කන් මේක තවත් ඔයාට කන්ෆර්ම් කරගන්න ඕනේ නම් ඔයාට යූස් කරන්න පුළුවන් මේ වගේ පේඩ් ටූල් එකක්. මෙන්න මේ කිටෝ කියන කීවර්ඩ් එකට කොයි වගේ ට්‍රෙන්ඩ් එකක්ද තියෙන්නේ කියන දේ ඔය Google එක ඇතුළේ ඩෙන්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් කිටෝ කියන කීවර්ඩ් එකට මේ වෙද්දී වැඩිපුරම සර්ච් වොලියුම් එකක් එන්නේ Google එකට USA බේස්. USA බේස් සර්ච් වොලියුම් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ ට්‍රෙන්ඩ් එක අඩු වෙන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එක අඩු වෙන්නේ නැත්තම් ඊට පස්සේ වායන්න ඕන මෙන්න මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකේ නම also ask.com. මේ වෙබ්සයිට් එකට ආවා. අපේ කීවර්ඩ් එක මොකද්ද? කීවර්ඩ් එක තමයි කිටෝ. කිටෝ කියන කීවර්ඩ් එක ඇවිල්ලා මෙන්න මේකේ සර්ච් කරන්ද ලොකේෂන් එක USA දාලා. මෙන්න මෙතන ලොකේෂන් එක චේන්ජ් කරගන්න USA වලට දාලා කීවර්ඩ් එක විදියට කිටෝ මෙන්න මේක ඇතුලේ සර්ච් කරාට පස්සේ මෙන්න මේ කිටෝ වලට රිලේටඩ් වෙන විදියට people's also ask. එහෙම නැත්නම් කට්ටිය අහන ප්‍රශ්න ටික මෙන්න මේක ඇතුලේ මට මේ විදියට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ විදියට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් නැවත ඔයා එන්න පින්ටරස්ට් එකට. පින්ටරස්ට් එකට ඇවිල්ලා මෙන්න මෙතන සර්ච් කරේ අපි ඉස්සල්ලාම කිටෝ කියලා. කිටෝ කියලා සර්ච් කරා. කිටෝ කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මෙතන වං අත පැත්තේ තියෙනවා පොඩි ඉරිකෑලි දෙකක්. ඒ ඉරිකෑලි දෙක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට ෆිල්ට් එක වට ඕපන් වෙවි. ෆිල්ට් එක ඕපන් වුණාට පස්සේ ෆිල්ට් එකට ඇඩ් කරන්න මෙන්න මෙතන තියෙනවා ප්‍රොෆයිල් කියන එක. ප්‍රොෆයිල් කියන එක ඇඩ් කළා මෙන්න මෙතනින් ඔයා අප්ලයි කරන්න. අප්ලයි කරාට පස්සේ ඔයාට මෙන්න මේ කිටෝ කියන කීවර්ඩ් එකට රිලේටඩ් වෙන විදිහේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන පින්ටරස්ට් ප්‍රොෆයිල් ටික මෙන්න මේ විදියට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ තියෙන ලිස්ට් එක. මේ ලිස්ට් එකේ කැමති ප්‍රොෆයිල් එක. කැමති ප්‍රොෆයිල් එකක් ඔයා ඕපන් කරන්න. ඇස් එක්සැම්පල් මං ආව මෙන්න මේ ප්‍රොෆයිල් එක මම ඕපන් කරනවා. මෙන්න තියෙනවා ප්‍රොෆයිල් එක. පින්ටරස්ට් ප්‍රොෆයිල් එකක් විදියට ඕවර් 10 මිලියන් මන්ත්ලි වියුස් අවේලබල්. ඒ වගේම තමයි ෆලෝවර්ස්ලා රීසනබල් ෆලෝවර්ස්ලා මේ වෙද්දී අවේලබල්. මේ ප්‍රොෆයිල් එක ඇතුලේ පෝස්ට් කරන්නේ කොයි වගේ පින්ද කියන දේ චුට්ටක් ඇවිල්ලා බලන්න. චුට්ටක් ඇවිල්ලා බලනවත් එක්කම්ම ඔයා මෙන්න මේ ප්‍රොෆයිල් එකේ තියෙන වෙබ්සයිට් එක ඕපන් කරන්න ඕන. මෙන්න තියෙනවා වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකක් විදියට මේ වෙබ්සයිට් එක ඇතුලේ මොනාද කරලා තියෙන්නේ කියන දේ චුට්ටක් ඇවිල්ලා බලන්න. රීසන් එක මෙන්න මේ ප්‍රොෆයිල් එක කිටෝ වලට රිලේටඩ් වෙන ප්‍රොෆයිල් එකක්. කිටෝ වලට රිලේටඩ් වෙන ප්‍රොෆයිල් එකක් නිසා මේ ප්‍රොෆයිල් එක ඇතුලේ මෙන්ෂන් කරලා තියෙන මේ වෙබ්සයිට් එක ඇතුලේ මොනාද වෙන්නේ කියන දේ ඔයා කරන්න ඕන මුලින්ම ඐඩෙන්ටිෆයි කරගන්න. ඔව්, මුලින්ම ඐඩෙන්ටිෆයි කරගන්නවා වගේම මතක් කරන්න ඕන මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් එක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා Udemy එකෙන්. ඔයාලා ඕනම කෙනෙකුට අද ඒ වගේම තව දවස් 4ක් තියෙනවා. මෙන්න මේ මාස්ටර් කෝසස් වලට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එක යූස් කළොතින් ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් මේ මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට අද ජොයින් වෙන්න. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන්
ඔයාට ඐඩෙන්ටිෆයි කරගන්න හම්බ වේවි මේ වෙබ්සයිට් එක කිටෝ කියන කීවර්ඩ් එකට රිලේටඩ් වෙන මේ ප්‍රොෆයිල් එක ඇතුලේ මෙන්ෂන් කරලා තියෙන මේ වෙබ්සයිට් එක රිලේටඩ් වෙනවා රෙසිපීස් වලට රෙසිපීස් වලට රිලේටඩ් වෙනවා ඔව් මේක වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් බ්ලොග් එකක් බ්ලොග් එකක් විදිහට මේ බ්ලොග් එක විසිට් කරපුවාන් පස්සේ ඔයාට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වේවි මෙන්න මේ බ්ලොග් එක මොනිටයිස් කරලායි තියෙන්නේ ඔයාට පේනවා ඇති Google ඇඩ් මේ වෙද්දීන් ප්ලේ වෙනවා Google ඇඩ් ප්ලේ වෙනවා කියන්නේ මේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙනවා වෙබ්සයිට් එකක් විදියට ඔයාලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිය මාසේ ඇවිල්ලා තියෙනවා 870,000ක් මේ වෙබ්සයිට් එකට විසිටර්ස්ලා 870,000ක් මේ වෙබ්සයිට් එකට විසිට් කරනවායි කියන්නේම මේ වෙබ්සයිට් එක ඇතුලේ මේ වෙද්දීන් ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවායි කියන්නේම මේ බ්ලොග් එක ඇතුලේ මේ වෙද්දීන් ඔර්නින් පොටෙන්ෂියල් එක අවුරුද්දට ගත්තොතින් ඩොලර් 27,600යි එහෙම නැත්නම් මාසයකට ගත්තොතින් ඩොලර් 2000කට වැඩි ඔර්නින් පොටෙන්ෂියල් එකක් තියෙනවා මේ ප්ලේ වෙන ඇඩ්වර්ටයිස්මන්ට් ට්‍රූ ප්ලේ වෙන ඇඩ්වර්ටයිස්මන්ට් ට්‍රූ මේ විදිහට ඈන් කරන්න පුළුවන් වගේම මේ බ්ලොග් එකට ආවට පස්සේ මේ බ්ලොග් එක ඇතුලේ ක්‍රියේට් කරලා තියෙන ලේටස්ට්ම බ්ලොග් පෝස්ට් එක තමයි මේ තියෙන්නේ ලේටස්ට්ම බ්ලොග් පෝස්ට් එක මම ඕපන් කරනවා මෙන්න තියෙනවා බ්ලොග් පෝස්ට් එක එකක් විදිහට මෙන්න රෙසිපි එකක් තමයි මේ බ්ලොග් පෝස්ට් එක ඇතුලේ තියෙන්නේ රෙසිපි එකක් තියෙනවා ඕනේ නම් මෙන්න මෙතනින් ජම්ප් කරන්න පුළුවන් එකවරම රෙසිපි එකට ජම්ප් කරන්න පුළුවන් රෙසිපි එකට නැචුට්ටම් මම මෙන්න මේ ආටිකල් එක චුට්ටක් රිෆර් කරනවා ආටිකල් එක චුට්ටක් පල්ල හැටෙද්දී ඔයාලා බලනදි සරලවම මේක ඇතුලේ මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් ලොකු ප්‍රමාණයක් ප්ලේ වෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් ලොකු ප්‍රමාණයක් ප්ලේ වෙනවා වගේම ඔයාලා බලා ගන්න පුළුවන් වේවි හැම තැනම මේකේ ඇෆිලියේට් ලින්ක් මෙන්ෂන් කරලා තියෙනවා එක ඇෆිලියේට් ලින්ක් එකක් මේ තියෙනවා ගිහිල්ලා මේක උඩ ක්ලික් කරොත් රීඩිරෙක්ට් වේවි Amazon එකේ තියෙන ප්‍රොඩක්ට් එකට එහෙම නැත්නම් මේව උඩ ක්ලික් කරොත් රීඩිරෙක්ට් වේවි ඒ ප්‍රොඩක්ට් එක ගන්න තියෙන ප්ලේස් එකට මොකද මේ හැම එකක්ම ඔයාලට පේනවාද මෙන්න මේ ඇෆිලියේට් ලින්ක් තමයි දාලා තියෙන්නේ ඇෆිලියේට් ලින්ක් දාලා තියෙනවා මෙයා ඇෆිලියේට් ඉන්කම් එක සරලවම කිව්වොත් මම පර්සනලි කරන කැටගරියක් විදිහට ලොකු ඇෆිලියේට් ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා මෙන්න මේ Amazon එක ඇතුලේ Amazon එක ඇතුලේ මෙයා ඇෆිලියේට් ඉන්කම් එකක් මෙයාගේ බ්ලොග් එක ඇතුලේ ජෙනරේට් කරනවා රයිට් මෙන්න මේ බ්ලොග් එක ගලවට පස්සේ උඩ තියෙනවා shop කියලා වෙනම ටැබ් එකක් shop කියන ටැබ් එකට මම යනවා shop කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වේවි මෙන්න මේ shop එක ඇතුලේ ලොකු ප්‍රොඩක්ට් ප්‍රමාණයක් මේ වෙද්දී මෙන්ෂන් කරලා තියෙනවා හැබැයි හැම ප්‍රොඩක්ට් එකක්ම මේ වෙද්දී ගන්න තියෙන්නේ කොහෙද buy on amazon buy on amazon මෙන්න මේ link එකෙන් ගියාට පස්සේ සම්පූර්ණයෙන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක buy කළොතින් කවුරු හරි ওই link එකෙන් ගිහිල්ලා මෙන්න මේ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් වෙන විදිහට කමිෂන් එකක් මෙන්න මේ affiliate link එක through generate වෙනවා සරලවම කිව්වොත් keto world related වෙන විදිහේ මේ profile එක ඇතුලේ මේ වෙද්දී mention කරලා තියෙන මේ blog එක ඇතුලේ සරලවම ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරන ඇඩ්වර්ටයිස්මන්ට් ත්‍රූ ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරනවා එයාගේ ඇෆිලියේට් මාකටින් ප්‍රෝග්‍රෙස් එක ත්‍රූ එහෙම නැත්නම් මම ලිස්ට් එකක් ගත්තානේ ඔය ලිස්ට් එකේ තව එකක් ඔයාට පුළුවන් ඕපන් කරන්න as example ඕපන් කරනවා මේ ප්‍රොෆයිල් එක මේ ප්‍රොෆයිල් එක ඔයාලා බලා ගන්න පුළුවන් monthly views ප්‍රමාණය මේකත් related වෙනවා keto වලට. ඔයාලා පේනවාටි keto වලට related වෙන profile එකක්. මේ profile එක ඇතුලේ මොනාද කරන්න කියන දේ identify කරගෙන මේ profile එකේ තියෙන website එකක් එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඒකත් blog එකක්. ඒ blog එක මේ විදිහට මම open කරනවා. blog එක open කරනවත් එක්කම ඔයාලා පේනවාටි ඒ blog එක සරලවම monetize කරලායි තියෙන්නේ. blog එක monetize කරනවා blog එකට මේ වෙද්දි monthly ලොකු visitors ලා ප්‍රමාණයක් ඉන්නේ නැහැ. ගිය මාසේ ඇවිල්ලා තියෙනවා 355,000ක්. 355,000ක් blog එකට visit කරනවා නම් අවුරුද්දකට earn කරන්න පුළුවන් ඩොලර් 10,900කට එහා. එහෙම නැත්නම් සරලවම කිව්වොත් මාසයකට මේ වෙද්දි මේ blog එක ඇතුලේ ඩොලර් 1000කට එහා advertisement income එකක් generate කරනවා. ඒ විතරක් නෙමෙයි වෙබ්සයිට් එකේ මේ වෙද්දී ක්‍රියේට් කරලා තියෙන ලේටස්ට් ආටිකල් එක ඔයාලට ඕපන් කරලා බලන්න පුළුවන් ආටිකල් එකක් විදිහට මෙන්න තියෙනවා ඒ ආටිකල් එක ඇතුළෙත් මෙන්ෂන් කරලා තියෙන රෙසිපි එකක් මෙන්ෂන් කරලා තියෙනවා ඕනේ නම් ගිහිල්ලා අපි කියමුකෝ මෙතනින් මම ජම්ප් කරනවා රෙසිපි එකටම ආ රෙසිපි එකටම ජම්ප් කරලා බලන්න පුළුවන් රෙසිපි එක ඇතුලේ ඒ ප්‍රොඩක්ට් ගන්න මෙන්න මේ විදිහට ඇෆිලියේට් ලින්ක් මෙන්ෂන් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති ඇෆිලියේට් මාකටින් කවුරුත් කරනවා මෙන්න මේ කැටගරිය ඇතුලේ කවුරුත් කරනවා මේ කැටගරිය ඇතුලේ මෙන්න මේ ලින්ක් එකක් ක්ලික් කරාට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ගන්න තියෙන ප්ලේස් එකට මෙයා Walmart එකේ ඇෆිලියේට් කෙනෙක් විදියට Walmart එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් රිෆර් කරලා තියෙනවා Walmart එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් රිෆර් කරලා තියෙනවා වගේම මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ වෙබ්සයිට් එකේ වෙනම කැටගරියක් තියෙනවා cookbook කියන කැටගරිය ඕපන් කරන්න cookbook කියන කැටගරිය ඕපන් කරාට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් මෙන්න මේ බ්ලොග් එක කරන කෙනා cookbook ලොකු ප්‍රමාණයක්
ප්‍රමාණයක් මේ වෙද්දින් ලොන්ච් කරලා තියෙනවා. ඇවිල්ලා බලන්න. ලොන්ච් කරලා තියෙන්නේ කොහෙද? මේ බුක් එක උඩ ක්ලික් කරාට පස්සේ රීඩිරෙක්ට් වෙවි Amazon එකට. Amazon එකේ මේ වෙද්දින් එයා ඕත කෙනෙක් විදියට මේ වෙද්දින් පබ්ලිෂ් කරනවා බුක් පහක්. බුක් පහ පබ්ලිෂ් කරනවා. ඒ බුක් පහටම මේ වෙද්දින් සේල් එකක් ජෙනරේට් වෙනවා. වගේම ඒ බුක් වල ප්‍රයිසස් ෂුට්ටක් බලන්න. ලොකු ප්‍රයිසස් රීසන් එක තමයි කුක් බුක් කියන කැටගරිය ඇතුලේ ලොකු ප්‍රයිසස් අපිට තීරණය කරන්න පුළුවන් Amazon එක ඇතුලේ. මේ කට්ටිය මේ සරලවම කරන්න මොකද්ද? සරලවම කරන්න මේ කට්ටිය බ්ලොගින්. බ්ලොගින් කියන කන්සෙප්ට් එක ඇතුලේ මේ කට්ටිය පර්ෆෝම් කරන එක ප්ලැට්ෆෝම් එකක් තමයි Pinterest. Pinterest එක ඇතුලේ මේ කට්ටිය එහෙම නැත්නම් බ්ලොග් එකක් කරන්න තෝරගෙන තියෙන්නේ Keto. ඒ වගේම තමයි මෙන්න මේ රෙසිපි කියන කැටගරිය. මෙන්න මේ Keto කියන මෙන්න මේ ටර්ම් එකට මේ වෙද්දී ඔයාලා ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වේවි. ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. Google එකේ ලස්සන සර්ච් වොලියුම් එකක් තියෙනවා. සර්ච් වොලියුම් එකක් තියෙනවා නම් ඔයාට තියෙන ඔපෂුනිටි. ඔයාට පුළුවන් වුණොතින් ඔයාගේ බ්ලොග් එකක් මෙන්න මේ කැටගරිය ඇතුලේ ලොන්ච් කරන්න. Google එක ඇතුලේ ලස්සන ට්‍රැෆික් එකක් කැප්චර් කරන්න පුළුවන්. Pinterest එක ඇතුලේ ලස්සන ට්‍රැෆික් එකක් කැප්චර් කරන්න පුළුවන්. Social media. ඔව් social media network එකක් විදිහට මෙයා Pinterest එක විතරද යූස් කරලා තියෙන්නේ. Pinterest එක විතරක් නෙමෙයි මෙයා යූස් කරන්නේ. Pinterest කියන්නේ එක network එකක් විතරයි. Social media network එකක් විදිහට මෙයාගේ Instagram account එක ඇතුලේ ලස්සන followers ලා. Facebook එක ඇතුලේ ලස්සන followers ලා. TikTok එක ඇතුලේ ලස්සන followers ලා. ඒ වගේම මෙයා YouTube එක ඇතුලේ මෙයාගේ YouTube channel එක කරනවා. ඉතින් social media ඇතුලේ perform කරන්න පුළුවන් කැටගරියක් තමයි Keto කියන කැටගරිය. Keto කියන කැටගරිය ඇතුලේ ඔයාට එන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඔයාට create කරන්න පුළුවන් වුණොත් ඔයාගේ කියලා blog එකක් ඔයාට earn කරන්න පුළුවන් වෙවි. genuine විදිහේ ad revenue එකක්. ඒ වගේම තමයි genuine විදිහේ affiliate income එකක් generate කරන්න පුළුවන් වෙවි. ඕනේ 0 level එකකින් start කරන්නනේ. ඔව් 0 level එකකින් ඔයාට start කරන්න පුළුවන්. ඔයාද start කරමුද ඔයාගේ blog එක success වෙන්න ඕන කට්ටියන්ට විතරයි මම කතා කරන්නේ. ඕනේ success වෙන්න නම් ස්ටාර්ට් කරන්න ඔයාගේ බ්ලොග් එක. ඔයා බ්ලොග් එකක් ස්ටාර්ට් කළොත් ලොකු ඇඩ් රෙවෙනියු එකක්, ලොකු ඇෆිලියේට් ඉන්කම් එකක් මේ කැටගරිය ඇතුලේ ඔයාගේ බ්ලොග් එක ඇතුලේ ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් වෙවි. ඔව්, බ්ලොග් එකක් ස්ටාර්ට් කරන්න. බ්ලොග් එකක් ස්ටාර්ට් කරන්න දන්නේ නැත්තම් මෙන්න මේ මාස්ටර් කෝස් එකේ ලින්ක් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අවේලබල්. A to Z මේ මාස්ටර් කෝස් එක ඇතුලේ බ්ලොග් එකක් කරන විදිහ තියෙනවා. ඒ විතරක් නෙමෙයි KDP එක ඇතුලේ වැඩ කරන්න දන්නේ නැත්තම් දන්න කට්ටිය කරන්න. ගොඩක් කට්ටිය හිතේ තියාගෙන ඉන්නවා ගොඩක් දේවල් දන්නවයි කියලා. හැබැයි සමහර විට ඔය හරියටම සබ්ජෙක්ට් එක දන්නේ නැතුව ඇති. සබ්ජෙක්ට් එක දන්නේ නැතුව ඔන්ලයින් බිස්නස් ෆීල්ඩ් එකේ සක්සස් වෙන්න බෑ. ඔන්ලයින් බිස්නස් ෆීල්ඩ් එක ඇතුලේ සක්සස් වෙන්න ඕනේ නම් සබ්ජෙක්ට් එක පින් පොයින්ට් දැනගෙන ඉන්න ඕන. Amazon KDP එකේ වගේම මගේ ඔන්ලයින් බිස්නස් ලස්සන ප්‍රොසෙස් එක මම යන්නේ. මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ කියලා YouTube channel එක. දෙවෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ කියලා blog එක. තුන්වෙනි රෙකමෙන්ඩේෂන් එක තමයි selling. selling වල එක concept එකක් තමයි Amazon KDP කියන්නේ. තවත් concept එකක් drop shipping. තවත් concept එකක් තමයි Alibaba import process එක කියන්නේ selling. ඒ selling. ඒ වගේම තමයි මේ step එකෙන් පස්සේ social media. social media network එක තමයි Pinterest එක. social media network එක තමයි Instagram එක. social media ඇතුලේ Facebook එක වෙන්න පුළුවන්, Instagram එක වෙන්න පුළුවන්, Pinterest එක වෙන්න පුළුවන්, TikTok එක වෙන්න පුළුවන්. මෙන්න මේ social media ඇතුලේ වැඩ කරන්න හරියට දන්න කෙනෙකුට unlimited earn කරන්න පුළුවන්. ඒ වගේම තමයි freelancer කෙනෙක් විදිහට තමන්ගේ brand එක ඇතුලේ stable වෙන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම 5 upwork කළ අනිවාර්යෙන් වැඩ කළ යුතුයි. 5 upwork කළ වගේම online business එකේ survive වෙන්න skill ඕන. ස්කිල් අතර ෆොටෝෂොප්, වර්ඩ්ප්‍රෙස්, වීඩියෝ එඩිටින්, SEO කියන්නේ මේජ් ස්කිල්. තවත් ස්කිල්ස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ ස්කිල් ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාගේ හදනවා. ඔයාට ඕනේ නම් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාට් එකක් NFT truth සල්ලි හොයන්න පුළුවන්. සරලවම කිව්වොත් ඕනම කෙනෙකුට දන්නව නම් කරගෙන යන්න පුළුවන්. දන්නේ නැති ඕනම කෙනෙකුට මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා සබ්ජෙක්ට් එක A to Z ලර්න් කරලා මේ වැඩේට එන්න පුළුවන්. මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙන කට්ටියන්ට හම්බෙන බෙනිෆිට් එක තමයි ලයිෆ් ටයිම් වට්ස්ඇප් සපෝට් එක. දෙවෙනි බෙනිෆිට් එක තමයි 100% ගැරන්ටිය. 100%ක් ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කළා මගේ විදිහට වැඩ කරන්න ඔයාලා හැත්තිනම් අනිවාර්යෙන්ම මම ඔයා සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්නනේ. ඔව් 100% ගැරන්ටියක් තියෙනවා. කරන්න තියෙන එකම දේ තමයි ඔයාලා ඕනම කෙනෙකුට මගේ ප්‍රොසෙස් එකට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්.
මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාට පුළුවන් ඔයාට ඕනේ කියලා හිතනවා නම් මේ මාස්ටර් කෝස් එකට ජොයින් වෙලා අද ඉඳන් ඔයා වර්ක් ෆ්‍රොම් හෝම් කියන කන්සෙප්ට් එක ඉඳන් වැඩ ටික ස්ටාර්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි පර්සනල් ට්‍රේනින් එකක් ඕනේ නම් ඔයාටම ගැළපෙන ප්‍රොසෙස් එක හදලා ඕනේ නම් ඒ ප්‍රොසෙස් එක ඔයාට හදාගන්න පුළුවන් පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක through ඒ විතරක් නෙමෙයි ක්ලබ් එක. ඔව් මේ ක්ලබ් එකේ ලොකු දෙයක් වෙනවා. ගිහිල්ලා බලන්න ඒ ලොකු දේ ගන්න ඕනේ කියලා හිතනවා නම් ක්ලබ් එක ඇතුලේ ඒ දේ ගන්න පුළුවන්. මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අවේලබල්. ඔයාට ඕන තැනින් අද පුළුවන් ස්ටාර්ට් කරන්න. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් සරලවම මම කිව්වේ ලොකු දේවල් නෙමෙයි. සීරෝ ලෙවල් එකෙන් පටන් ගන්න. බිංදුවෙන් පටන් ගන්න. බිංදුවෙන් පටන් අරගෙන ඔයාගේ ඉන්කම් ස්ට්‍රීම්ස් එක එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක පර්ෆෝම් කරන්න පටන් ගන්න. බිංදුවෙන් පටන් ගන්න යන ප්‍රොසෙස් එක ඇතුලේ මම එක කීවර්ඩ් එකක් තමයි මෙන්න මේ විදිහට කිටෝ කියන කීවර්ඩ් එක ගත්තේ. කිටෝ කියන කීවර්ඩ් එක අරගෙන මම සර්ච් කර එක නෙට්වර්ක් එකක් තමයි පින්ටරස්ට් එක. පින්ටරස්ට් එකේ තියෙන ප්‍රොෆයිල් දෙකයි මම ගත්තේ. ඒ ප්‍රොෆයිල් දෙකේම එකම කන්සෙප්ට් එක එකම විදිහට ප්‍රැක්ටිස් කරනවා වගේම මේ ප්‍රොෆයිල් ලිස්ට් එක මොනවා ඕපන් කරත් ඔය කන්සෙප්ට් එක ඔය විදිහටමයි ප්‍රැක්ටිස් කරන්නේ. කිටෝ. ඔව් කිටෝ කියන කැටගරිය ඇතුලේ මෙයාලා රෙසිපීස් මේ විදිහට මෙන්ෂන් රෙසිපීස් එක්කම වැඩ කරද්දෙන් මම ඉස්සල්ලාම සර්ච් කරා මෙන්න මේ විදිහට people also ask කියන concept එක ඇතුලේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් ඔයාලට මේක ගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ මොනවද තියෙන්නේ? මේ ලිස්ට් එකේ තියෙන්නේ බ්ලොග් පෝස්ට් එකක් ක්‍රියේට් කරනවා නම් ඒ බ්ලොග් පෝස්ට් එක ක්‍රියේට් කරන්න ඕන ටයිටල්ස් ටික තියෙන්නේ. මේ ටයිටල්ස් ටික ඇතුලේ ඔයාට බ්ලොග් පෝස්ට් හරහාම ඔයාට රෙසිපි කියන කැටගරියට ඔයා කැමති නැත්නම් මෙන්න මේ බ්ලොග් පෝස්ට් ඔයාට ක්‍රියේට් කරන්න පුළුවන් මේ ටයිටල් වලට රිලේටඩ් වෙන විදිහට. මේ ටයිටල් වලට රිලේටඩ් වෙන විදිහට බ්ලොග් පෝස්ට් එක ක්‍රියේට් කරගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන්. මොකද Google එක ඇතුළේ ලස්සන සර්ච් වොලියුම් එකක් මේකට අවේලබල් USA බේස්. ඒ වගේම තමයි CPC එක ගත්තට පස්සේ ඩොලර් එකකට වඩා වැඩි CPC එකක් තියෙනවා නම් එතකොට මේ කැටගරිය ඇතුළේ අපිට ආටිකල්ස් ක්‍රියේට් කරන්න පුළුවන් නම් සරලවම ලොකු ඉන්කම් එකක් ඒක ඇතුළේ ජෙනරේට් කරන්න පුළුවන්. ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරන්න හරි පොඩි ඉන්කම් එකක් ජෙනරේට් කරන්න හරි අද ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි තමන්ගේ කියලා බ්ලොග් එක ස්ටාර්ට් කරන්න ඕන. ඒ වගේම තමයි බ්ලොග් එක ඇතුලේ earn කරන options කිව්වා මම affiliate income එක වගේම KDP එක ඇතුලේ genuine income එක තමන්ගේ බ්ලොග් එක ඇතුලේ earn කරන්න පුළුවන් කිටෝ කියන එහෙම නැත්නම් recipe කියන category ඇතුලේ ඔයා බ්ලොග් එකක් start කරනවා නම් එතකොට ඔයාට පුළුවන් opportunity එකක් විදිහට තමන්ගේ KDP business එක launch කරන්න. ඔව් launch කරේ නැත්නම් ඔයාට බැරි වෙවි සල්ලි හොයන්න. ඔයා අද launch කරොතින් මගෙත් එක්ක මගේ ස්ටෙප්ස් වලට ඔයා වැඩ කරන්න ලැහැත්තිනම් මං ඔයාව මේ කන්සෙප්ට් එක ඇතුලේ 100%ක් සක්සස් කරලා පෙන්නන්නම්. අද වැඩ ස්ටාර්ට් කළොදී තීරණේ වාගතේ වැඩ ස්ටාර්ට් කරලා ඔයාගේ සෝෂල් මීඩියා ටික ස්ටේබල් කරලා මේ ප්‍රොසෙස් එකට එන්න ලැහැත්තිනම් අද එන්න මේ ප්‍රොසෙස් එක 100%ක් සක්සස්. ඒ වගේම මේ ප්‍රොසෙස් එක ඇතුලේ 100%ක් සක්සස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලබ් මෙම්බර්ස්ලා චුට්ටක් ක්ලබ් එකට යන්න ඒකේ ස්පෙසිෆයි කන්සෙප්ට් එකක් කතා කරලා තිනවා. ඒ ස්පෙසිෆයි කන්සෙප්ට් එක අද ඔයා පටන් ගන්න ඕන. අපි ඒක ක්ලබ් එකේ කතා කරමු. ක්ලබ් මෙම්බර්ස්ලා ඒ ටික ක්ලබ් එකෙන් ගන්න වගේම මම හිතනවා මම කීව දේ ඔයාට තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් එහෙම නැත්නම් මේක ඇතුලේ තවත් ඔයාට මේ දේ ගැන දැනගන්න ඕන නම් ප්‍රශ්න තියෙනවා නම් ඔයාල ඕනම කෙනෙකුට පුළුවන් කමෙන්ට් කරන්න. ඒ වගේම නැවතත් මතක් කරන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ජෙක්ට් එකේ A to Z ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් through especially discount price එකටම join වෙලා ඔයාට learn කරලා 100% ගැරන්ටිකුත් එක්ක මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන් ගෙදර ඉඳන් සල්ලි හොයන ප්‍රොසෙස් එකක් හදාගන්න. ඒ දෙත් එක්කන් වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගන්න channel එක පොඩ්ඩක් subscribe කරලා පොඩි comment එකක් දාලා අපිත් එක්කන් ඉස්සරහට යන්න එන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.